2020 IPL තරගාවලියේ 10 වෙනි තරගයේ විදිහට තිබුණු Mumbai Indians කණ්ඩායමත් Royal Challengers කණ්ඩායමත් අතර අපූරු ක්‍රිකට් තරගයක් සුපිරි පන්දු ආරයේදී අවසන් වුණේ තරගයේ ජය විරාට් කොහලි නායකත්වයේ දරන Royal Challengers කණ්ඩායමට ලබා දෙමින් තරගයේ ජයග්‍රහණයෙන් පස්සේ RCB නායක විරාට් කොහලි අදහස් දක්වද්දී ශ්‍රී ලංකා තුන්ගිරියව ක්‍රීඩක ඉසුරු උදාන ගැනත් විශේෂයෙන් සඳහන් කළා උදාන මේ තරගයේදී කොහලිගේ කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පන්දු ආරයේ වගේම අවසන් පන්දු ආරයේ යවන්නත් තෝරගත්තා ඒ විදිහට කොහලිගේ විශ්වාසය දිනාගත්ත උදාන තරගයේ තීරණය RCB කණ්ඩායමට වාසිදායක වෙන විදිහේ පන්දු ආර හතරක් ක්‍රියාත්මක කළා තරගයේ පවර් ප්ලේ කොටසේ උදානගේ පන්දුවෙම වගේම තරගයේ මැද පන්දුවෙමත් පසුගිය තරඟවල උදානගේ තැන සෙල්ලම් කළ ස්ටේන්ට වඩා හොඳ තැනක තිබුණා පන්දු රැකීමේ දුර්වලතා නොවෙන්න සුපිරි පන්දු ආරයට නොයා RCB කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය ලබා දෙන්න උදාන්ට හැකියාව ලැබෙන්න තිබුණා තරගයේ අවසාන පන්දු ආරයේ ඉෂාන් ක්‍රිෂාන් උදාන්ට තුන්වෙනි පන්දුවටත් හතරවෙනි පන්දුවටත් එල්ල කළ 6-5 දෙක නතර වුණා නම් තරගයේ තීරණය කලින්ම විසඳෙන්න තිබුණා ක්‍රිෂාන් ලකුණු 87 දී එල්ල කළ 5 උඩ පන්දුවක් බවට පත් කරගන්න හතර සීමාව ආසන්නයේ සිටි ගුරුකීරත් සිං අසමත් වීම නිසා ඒ පන්දුව හතර සීමාවෙන් එපිටට ඇඟිල්ලේ වැදිලා යනවා. ඒ වගේම ක්‍රිෂාන් ඊළඟ පන්දුවටත් 6-5ක් එල්ල කරන්න සමත් වුණා. ඒ ලැබුණු ලකුණු 12 නතර වුණා නම් සුපිරි පන්දු ආරයට නොයා දිනන්න RCB කණ්ඩායමට අවස්ථාව තිබුණා. කොහොම හරි අවසානයේ තරගයේ දිනපු විරාත් කොහලි කියලා තිබුණේ තමන්ගේ කණ්ඩායම පන්දු රැකීම ගැන වැඩිපුර සිතිය යුතුයි කියලා. මම වචනයක් කියන්න ඕන අපි හොඳින් පන්දුවට පහර දුන්නා. ලකුණු 200 පහු කරා කියන්නේ ඕනෑම අවස්ථාවක හොඳ තරගයක් දෙන්න පුළුවන් ලකුණු සංඛ්‍යාවක්. ඒ වගේම අපි ආරම්භයේදී හොඳින් පන්දු යවුවා. තරගයේ මැදට හරියට මෙද්දී මුම්බයි ක්‍රීඩකයෝ අපිට පහර දුන්නා. පන්දු ආර පහකදී ලකුණු 90ක් ගන්නවා කියන්නේ ලිහිසි පහසු වැඩක් නෙමෙයි. ඔවුන් ඒ ආසන්නයටම ගියා. අපේ පන්දු රැකීම නම් දුර්වලයි. ලැබෙන හැම අවස්ථාවකම ප්‍රයෝජනෙට ගන්න ඕන. පන්දු රැකීම වෙනුවෙන් අපි තවත් මහන්සි වෙන්න ඕන. කොහොමුණත් මේ තරගයේදී ලැබුණු පාඩම් ඉස්සරහට අපිට වැදගත් වෙයි. පවර් ප්ලේ අවස්ථාවේදී වොෂින්ටන් හොඳින් පන්දු යවුවා. ඒ වගේම උදාන ප්‍රතිකරුවන් පීඩනයට පත් කරමින් පන්දු යවුවා. ඔවුන් මේ විදිහට පීඩනය ඇති කරද්දී පන්දු රකින්නන් ගෙනුත් සහයක් ලැබෙන්න ඕන. කොහොමුණත් අවසානයේදී ෂයිනිගේ හොඳ පන්දු ආරය නිසා අපිට ජයග්‍රහණي ලබා ගන්න පුළුවන් වුණා. පොලාඩ් පාණ්ඩේ කියන්නේ පන්දු යවන්නන්ට පන්දු යවන්න ලිහිසි ක්‍රීඩකයෝ නෙමෙයි. කොහොම හරි අපි ඔවුන් පරාජය කරලා තරගයේ ජයග්‍රහණය කෙරුවා. ওই විදිහට තමයි කොලි තරගෙන් පස්සේ අදහස් දක්වලා තිබුණේ. මේ වෙන වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.